අද අපි කතා කරන්නේ මේ දරුවෝ සදහටම අපි ගැන මතක තියාගන්න දේවල් මොනවද කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම දෙමව්පියෝ සම්බන්ධව අපේ දරුවෝ ජීවිත කාලෙම එයාලගේ මතකයේ තියෙන දේවල් මොනවද කියන එක. එතකොට අපි දන්නවා මේ මනෝවිද්‍යාඥයෝ කියන විදිහට අපේ ඉපතේ ඉඳන් මරණය දක්වා කාලෙදී කාලය තුළ නරකම කාලය ලෙස හඳුන්වන්නේ නව යෞවන කාලය. දැන් ඔබටත් මතක ඇති ඔබේ නව යෞවන කාලේ තමයි ඔබේ අම්මා තාත්තා කරපු කියපුවා බැනපු දේවල් ප්‍රශ්න ඇති වෙච්ච දේවල් ඔක්කොම මතකයේ තියෙන්නේ නව යෞවන කාලේ වෙච්ච දේවල්. ඒක නිසා තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඒ කාලේ පොඩි දෙයක් වුණත් ඒක මෙමරි එකේ මතකයේ තියෙනවා කියලා. ඒක ජීවිත කාලය තුළම ඒ තුළින් පීඩා විඳිනවා කියලත් කියනවා. විශේෂයෙන්ම මනෝවිද්‍යාඥවරයෙකු වෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ අපේ ළමා කාලයේ ලබන අත්දැකීම් තමයි අපේ අනාගතේ වැඩිහිටි වියේදී අනාගත හැසිරීම තීරණය වෙන්නේ. වැඩිහිටි කාලේ අපේ සම්බන්ධතා තීරණය වෙන්නේ අපි ළමා කාලයේ ගත කරන විදිහ අනුව කියලා. එතකොට ඒ නිසා හරිම වැදගත් මේ ළමා කාලේ විශේෂයෙන්ම මේ උපතේ ඉඳන්ම අවුරුදු 18 24 කාලය තුළ අපි ලබන අත්දැකීම් අපේ දරුවා ලබන අත්දැකීම් හරිම වැදගත් එයාගේ අනාගත වැඩිහිටි කාලයේ පෞරුෂ වර්ධනයට. එතකොට දැන් අපි දන්නවා මේ දරුවෝ මම කිව්වා මේ අපි ගැන සදහටම මතක තියාගන්න කරුණු කීපයක් තියෙනවා කියලා. එකක් තමයි මේ දරුවන්ට දරුවන්ගේ වැරදිවලදී අපි දක්වන ප්‍රතිචාරය. අම්මා දෙමව්පියෝ විදිහට දරුවන්ට එන ගැටලුවලදී දරුවන්ගේ ප්‍රශ්නවලදී දෙමව්පියෝ හැසිරෙන විදිහත් දරුවන්ගේ හිතේ තියෙනවා ජීවිත කාලය පුරාම. ඒ කියන්නේ යම් කිසි වෙලාවක දරුවෝ අති වරදක් ඇති වුණොත් අපි කොහොමද ඒ දරුවත් එක්ක ඒ ගැටලුව කතා කරන්නේ? දරුවට අපි ගහනවද, බනිනවද, කොන් කරනවද, නැත්නම් පහත් වචන කියලා කතා කරනවද? ඒ ඔක්කොම දරුවන්ගේ මනසට යනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දරුවන්ට ඉගෙනුම් මානසිකත්වයක් ඇති වෙන්න. අපි දන්නවා අපි වැඩිහිටියෝ සහ ළමයි මේ අපි හැමෝම ජීවිතේ ඉගෙන ගන්න අපේ වැරදිවීම් තුලින්. කියන්නේ අපි දන්නේ නැහැ අපේ ඊට ඉස්සෙල්ලා ඒ අත්දැකීම් අපිට ලැබිලා නැති නිසා අපිට තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් ආවම ඒකට කොහොමද අපි ෆේස් කරන්නේ, මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි වැරදිවීම් වලින් තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා අපි දරුවෙක්ගේ වැරදක් සිද්ධ වුණොත් අපි ඇත් එක්ක යට ඒක ඉගෙනුමක් ඇති වෙන විදිහට කතා කරලා දරුවට ඒක මඟ පෙන්වීම කරන එක තමයි හොඳ. නැත්නම් අපි පහර දෙන්න බනින්න ගියොත් ඒක දරුව සදහටම මතක තියාගන්නවා සහ අනාගතයේදී දරුව දෙමව්පියක වැඩ කටයුතු කරන්නේ එයාව හදාගත්තු විදිහ අනුව. දෙවෙනි කාරණේ තමයි දෙමව්පිය තමන්ගේ තරහ පාලනය කරගන්න විදිහ. ඒකත් ඒ තුලින් තමයි දරුවෝ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගන්නේ. එයාලා බලන උපතේ ඉඳන්ම අවුරුදු 24 කාලෙදී අම්මලා තාත්තලා කොහොමද එයාලගේ තරහක් ආවම පාලනය කරගන්නේ කියලා. කෑ ගහලාද, බඩු මුට්ටු පොලේ ගහලාද, අනිත් අයට බැනලාද, වැරදි පිළිගන්නේ නැතුවද, නැත්නම් වැරද්ද පිළි අරගෙන සමාවිල්ලලාද කොහොමද කියලා දරුවෝ අවුරුදු 20ක් පුරා නිරීක්ෂණය කරනවා. ඒකෙන් දරුවෝ ඉගෙන ගන්න අනාගතයේදී මට ප්‍රශ්නයක් ආවම මම කොහොමද ඒකට පිළිතුරු දෙන්නේ, මම කොහොමද හැසිරෙන්නේ කියලා. එතකොට ඔබට ඕනේ නම් ඔබේ දරුවා හොඳ විදිහට යාට අනාගතයේදී ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දෙන විදිහ හොඳ විදිහට හදාගන්න අපි අපේ ඔරොත්තු දීමේ හැකියාව දෙමව්පිය විදිහට වැඩි කරගන්න ඕනේ. ඒතර දරුවොත් ඒ විදිහට යනවා. ඊළඟ කාරණේ තමයි ඔබ ඔබේ සහකරුවට සහ සහකාරියට සලකන විදිහ. ඒ කියන්නේ අම්මා තාත්තා අම්මා නම් තාත්තට සලකන විදිහ, තාත්තා නම් අම්මට සලකන විදිහ කොහොමද කියන එකත් දරුවා සදහටම මතක තියාගන්නවා. ඒකෙන් තමයි දරුවගේ අනාගතයේ විවාහය සහ අනාගත සම්බන්ධතා තීරණය වෙන්නේ අම්මා තාත්තගේ සම්බන්ධතාවල ස්වභාවය අනුව. අම්මා තාත්තගේ බිඳුණු පවුලන්න අම්මා තාත්තා ගැටුම් ඇති කරගන්නවා නම්, අම්මා තාත්තා එකිනෙකාට චෝදනා කරගන්නවා නම්, නැත්නම් ආදරණීය විදිහට ඉන්නවා නම් දරුවා ඒක අනුකරණය කරනවා. දරුවා හිතනවා ඒක තමයි හරිම විදිහ කියලා. එහෙනම් ඔබට ඕනේ නම් අනාගතයේදී ඔබේ දරුවා හොඳ යහපත් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක ඉන්නවා දකින්ද ඔබ පෙන්වන්න ඕනේ ඔබේ සහකරුව කියන්නේ ඔබේ හස්බන්ඩ් වයිෆ් එක හරි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් අර දරුවට පේන්න ඕනේ ඔබ හොඳ සම්බන්ධතාවයක ඉන්නවා කියලා. දැන් අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නවා හරිම ඉම්මැචුවර්ඩ්, ඒ කියන්නේ පරිණත නො සහ තව අම්මලා තාත්තලා ඉන්නවා විෂ සහිත.
ඒ කියන්නේ පරිණත නැති කියලා අපි හඳුන්වන්නේ. එයාලට දරුවෝ හදලා තියෙන්නේ කසාද බැන්ද දරුවෙක් හදන්න ඕනේ කියලා හිතාන දරුවෙක් හදලා මිස එයාල මානසික මට්ටමින් සුදුසු වෙන තෙක් ඉඳලා නෙමෙයි දරුවෝ හදලා තියෙන්නේ. එතකොට එයාල එයාලගේ දරුවා නිකන් ලැබ් එක වගේ, ටෙස්ටින් ලැබ් එක. දරුවගෙන් තමයි එයාල පුරුදු වෙන්නේ හදාගන්න. එතකොට ඒ පළවෙනි දරුවට විශාල ඩැමේජ් එකක්, විශාල හානියක් වෙනවා අම්මා තාත්තා අතින්. එතකොට ඒ වගේ අම්මලා තාත්තලට තමයි අපි කියන්නේ ඉම්මැචුවර්ඩ් අම්මලා තාත්තලා කියලා. ඒ කියන්නේ පරිණත නොවූ අම්මලා තාත්තලා කියලා. එතකොට මේ පරිණත නොවූ අම්මලා තාත්තලගෙන් හැදෙන දරුවෝ, ඒ දරුවොත් පරිණත නොවූ සහ EQ එක අඩු, ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් කියන එක අඩු, චිත්තවේගී බුද්ධිය අඩු, සමාජ කුසලතා අඩු දරුවේ බවට පත් වෙනවා. එතකොට තව වර්ගයක් තියෙනවා අම්මලා තාත්තලගේ වර්ගයක්, ටොක්සික් පේරන්ට්ස්ලා කියලා. ඒ කියන්නේ විෂ සහිත අම්මලා තාත්තලා. එතකොට එයා විෂ සහිත අම්මලා තාත්තලා කියන්නේ එයාලා තුළ විෂ සහිත හැසිරීම් ගොඩාක් තියෙනවා. එයාලා හැසිරෙනකොට කෑ ගහගෙන බැනගෙන අනිත් මිනිස්සුත් එක්ක රණ්ඩු කරගෙන දරුවන්ට ප්‍රයිවසි එකක් දෙන්නේ නැතුව, ඒ කියන්නේ දරුවා තමන්ගේ මාවට එයාටම වෙනම ලෝකයක් තියෙනවා, වෙනම පැවැත්මක් තියෙනවා, වෙනම ආසාවන් තියෙනවා කියලා තේරුම් ගන්නේ නැතුව මුළු දරුවාගේ මුළු ලෝකෙම තමන්ට අයිතියි කියලා හිතාගෙන දරුවට වද දෙදී එයාගේ හැම දෙයක්ම කරලා දෙමින්, හැම දෙයකටම බලපෑම් කරමින් ජීවත් වෙන අම්මලා තාත්තලට අපි කියනවා ටොක්සික් අම්මලා තාත්තලා කියලා, විෂ සහිත අම්මලා තාත්තලා. එතකොට මේ දරුවෝ මේ අම්මලා තාත්තලා අතින් හැදෙන දරුවොත් අනාගතයේදී අර කිව්වා වගේ විෂ සහිත දරුවෝ බවට පත් වෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. ඒ නිසා අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඉම්මැචුවර්ඩ් කියන්නේ පරිණත නොව විෂ සහිත අම්මා තාත්තා කෙනෙක් නොවි දරුවට හරිම සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් දෙන්න පුළුවන් අම්මා තාත්තා කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්. ඒ තුලින් අපි දන්නවා අපේ දරුවා අනාගතයේදී දුක් විඳින්නේ නැති හරිය නිරෝගී සම්බන්ධතාව තියෙන දරුවෙක් බවට පත් වෙනවා කියලා. දසතු නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසතු නිවුස් ඔස්සේ දවසේ දසතු පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසතු YouTube නාලිකාව subscribe කරන්න.